දසන කාන්ති චූර්ණයේ සහිත ලීවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. President Ranil Wickremesinghe visited the Sri Dharmavijayaloka Viharaya in Rukmale yesterday. After the head of state engaged in religious observances, he received the blessings of the chief prelate of Kote, Sri Kalyani Samagri Dharma Maha Sangha Sabha of Siam Maha Nikaya, Venerable Dr. Ittepane Dharma Alankara Thera. අගමැති තනතුර ගන්න ද නැද්ද කියලා හිටපු අවස්ථාවේදී උභවන්සේ කිව්වා අනිත් පැත්තකට දාලා රට ගැන හිතට බාර ගන්න. ඒකේ අගමැති හැටියට මගේ යුතුයකම තිබුණේ උභවස්ථාවට අනුකූලව ක්‍රියා කරන්න. එදා රෑ මට කොච්චර පුද්ගලික හානියක් සිදු වුණත් මගේ පළවෙනි යුතුයකම වුණේ අගමැති හැටියට මම දුන්න එදා ගත්තේ දුරුමත් ඒ අනුව මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මට අවස්ථාව ලැබුණේ අමාරු දවස් කීපය තුළදී ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්න. මොකද මම මේක අතහැරලා ගියා නම් ඒවලු රටේ විශාල අවුලක් ඇති වෙනවා. මේ මතක තියාගන්නවා ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය. ජනතාවම ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව තුළයි ජනාධිපතිතුමයි අධිකරණය තුළයි. ගල් ගහලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ගෙවල් පුච්චලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. විශේෂයෙන්ම ජනතාවට තර්ජනය කළා විස්තන්න බෑ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ. දැන් මෙතනින් තියෙන අපි යන්නේ එකක් අමාරු කාලෙක. අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරනවා නම් මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා මට විශාල විශ්වාසයක් තියෙනවා. ඒකයි දැන් සර්වපාක්ෂික පාලනයක් ඇති කරන්න ක්‍රියා කරන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න බුදුමහා බොහොම ලොකු කැමැත්තෙන් ඉන්නවා. අනුන්ගේ මතවලට ගරු කරන්න ඕනේ. අනුන්ගේ අදහස් ගන්නට ඕනේ. මේ මොහොතේ දේශපාලන නායකයෙක් මේකෙන් පස්සට යනවා නම් ඒ දේශපාලඥයින් අපි මේ වෙලාවේ සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්නේ. රට ගැන හිතනවා නම් රටේ අභිවෘද්ධිය අනාගතය ගැන හිතනවා නම් මේ මොහොතේ සියලුම දේශපාලඥයින් මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න ඕනේ. පොදුවේ මේ වෙලාවේ සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට වගකීමක් තියෙනවා. ඒකට එකතු වෙලා රටේ අනාගතය සඳහා කටයුතු කිරීම. ඒ වගේම හිටපු ජනාධිපතිතුමන් මේ ශ්‍රී ලංකාවට කරපු කිසිම හානියක් නැහැ. එතුමා මේ රටේ ශ්‍රේෂ්ඨ නායකයෙක්.